ස්වාමින්වහන්සේ ප්‍රශ්නය අව්‍යාකත සිත සංකාර සිත හා ක්‍රියා සිතේ නාම රූප ක්‍රියාත්මක වන ආකාරයත් ඒ සිත් තුනේ පංචස්කන්ධය කෙසේ ක්‍රියාත්මක වේද කියන එකත් ස්වාමින්වහන්සේ නාම රූප විභංගයේ ඇසුරින්ම මහත් කරුණාවෙන් පහදා දෙන්න උවහන්සේ සූපත් වේවා. ඔව් දැන් පුතග් යන පුද්ගලයෙකුගෙත් ආර් ශ්‍රාවකයෙකුගෙත් ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණ වන අරමුණු හය නිසා සිතක් පහළ වෙනවා. දැන් ආර් ශ්‍රාවකයෙකුගෙත් පුතග් යන පුද්ගලයෙකුටත් අපිටම මේ පොල් අත්වකට ගියහම් පොල් ගස් දකිනවා, මේ වත්තේ පොල් ගස් දකිනවා. ඒවට සංකාර සංචේතනාවක් සම්පස්සවීමක් නූනොත් ඒවා අව්‍යාකතයි. ඒවා ඒවත් නාම තියෙනවා, රූප තියෙනවා. පොල්ගා කියන නාමය තියෙනවා, පොල්ගා කියන රූපය දකිනවා. හැබැයි ඒවා අව්‍යාකතයි, ඊට එහා ක්‍රියාකාරීත්වයක් යන්නේ නැහැ. ඊට එහා සංචේතනාවක් සම්පස්සවීමක් සමුදේවීමක් අනුසේබීවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා අව්‍යාකතයි. දැන් ඔබ පෘථග්ජන පුද්ගලයෙක් හැටියටත් මඟපල් ලැබූ අරහතුන් වහන්සේ කෙනෙකුත් දවසේ පැය 24ක් තුල ඇහැට දකින, කනට ඇහෙන, නාසයට එන ගඳ සුවඳ, දිවට රසට, කයට පහසට, මනසට එන සියලු දේ ඔය 95%කට වැඩිය ඔය අභ්‍යාගත දේවල්. එවන් සංකාර සකස් වෙන්නේ නැහැ. ඒවන් සමුදය සකස් වෙන්නේ නැහැ. ඒවන් පැවැත්මට උපකාරවන අනුසය බිහි වෙන්නේ නැහැ. තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය නැහැ. ඒ නිසා ඒවා අභ්‍යාගතයි. ඒවන් ඔබට හොඳකුත් නැහැ, නරකකුත් නැහැ, ඔබට විනාශකුත් නැහැ, යහපතකුත් නැහැ, ඔබ බැඳීමකුත් නැහැ, ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ අභ්‍යාගත සිත්වල. නමුත් ඔබ එක සංකාර සිතක් කරනවා නම් එක සංකාරයක්, වචන දෙකක්. ඒ අනුව ඔබ උපාදානයක් ඔබ තුළ සිද්ධ වෙනවා. එතකොට නැවත උපාදානයක් සිද්ධ වෙන්නේ සංකාරයක් නිසා මිසක් අව්‍යාගත සිතක් නිසා නෙමෙයි. මේ උපාදානයේ මිදී නිදහස් වෙන්න ඔබ යම් ක්‍රියාකාරකමක් කරන ඕන සතර කමඨාන්, ඒ සංකාරයෙන් මිදෙන්න සංකාර විසංකාර කරන්න. සංකාර විසංකාරගතං චිත්තං තත්වයටපත් කරන්න කරන්නේ අර අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ මරණානුසතිය මෙනෙහි කළ බුද්ධානුසතියෙන් උදුරාදාන අස්කරන. ඒක නිසා ඒක ක්‍රියාසිතා. ක්‍රියාසිතෙන් පැත්මක් නැහැ. සංකාරසිත තමයි පැත්ම දිගටම පාත්තගෙන යන්නේ. සංකාරසිත ඔබ තෝරගන්න ඕන. සංකාරසිතක් පමණයි ක්‍රියාසිතකින් පිරිසිදු කරගෙන උපාදානයෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒක නිසා සංකාර සිත් තියෙනවා, අව්‍යාකට සිත් තියෙනවා. සංකාර සිතක් පිරිසිදු කරගන්නයි ක්‍රියාසිතක් හැටියට පවත්වන්න ඕන. ක්‍රියාසිතක් පවතිනවා නම් අනුසය උපදින්නෙත් නෑ, සමුදේ බිහි වෙන්නෙත් නෑ. සංකාර සිතකින් පමණයි අනුසය උපදින්නේ, සමුදේ බිහි වෙන්නේ. පැවැත්මට හේතු වෙන්නේ තණ්හාව උපාදානය, හිතක ඇති වෙන්නේ සංකාර සිතකින් පමණයි. මේ තණ්හාවත් උපාදානයත් දෙකම ක්‍රියාසිතක් පවත්වනකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වගේ ඒවා ක්‍රියාසිත. ඒවෙන් උපාදානෙ මිදෙනවා. ඒවෙන් සංකාරසිත පිරිසිදු කරගන්න. ඒවා කර්ම බීජ උපදින්නේ නැහැ. ඒවා යහපත් දේ. ඒක නිසා ඕනෑම පුද්ගලයෙකුගේ ওই සිත් තුන තියෙන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකයන් වහන්සේ තුල සංකාරසිතක් එනවා. වහාම ක්‍රියාසිතක් පාත්තුල එකෙන් විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජිකා තී තත්වයටපත් වෙනවා. නමුත් පුතග් යන පුද්ගලයෝ සංකාර සිතකින් ආස්වාදයක් ලබනවා, ආමිස සුවයක් ලබනවා. ඒ නිසා සංකාර සිතක් ක්‍රියාත්මක වෙනවා, කරනවා, සමුදේ බිහි වෙනවා, අනුසය උපදිනවා, තණ්හාව පංචස්කන්ධයම උපාදානය කරගන්න. මේක තමයි වෙනස.